ඇයි අපිට ආදාර නොදෙන්නේ? නැත්නම් අපුණ නතර දන්නවා. මේ අර්බුදය පටන් ගන්න සෑහෙන කාලයක් හැමදාම පත්තරේ බැලුවොත් අපේ රටේ නායකයෝ විවිධ රටවලදී විවිධ ආයතනවල ආදාර ඉල්ලනවා. නමුත් අද වරතේ ඔය සිල්ලර ආදාර හමු වෙලා තියෙනවා බෙහෙත් ටිකක් ඉව ගන්න. ඒ වගේම අඩු ආදාර ලාභීන්ට එයාගේ ජීවනෝපාය ආරක්ෂා කරන්න යම් කිසි මුදලක් හම්බ වෙලා තියෙනවා සිල්ලර. ඒක සිල්ලර කියන්න උනො. නමුත් රටකොර දාන්න පුළුවන් ආධාරයක් තාම හම්බ වෙලා නැහැ. ඇයි? කතා කරන දුරකථනයෙන් කතා කරනවා ඒ වගේම WhatsApp වලින් කතා කරනවා. ඒකට හේතුව තමයි තවුන්වාසීලා කියවන්න USAID එකේ ප්‍රධානියා දුන්න ප්‍රකාශනය. ලෝක බැංකුවේ ප්‍රධානියා දුන්න ප්‍රකාශනය. IMF එකේ ප්‍රකාශනය. මේ ප්‍රකාශන තුනේම වටිනා කාරණා දෙකක් තියෙනවා. මොකක්ද ඒ? ලංකාවට ආධාර දෙන්න නම් කාරණා දෙකක් ඉෂ්ට කරන්න තියෙනවා. මම මේක කියන්නේ මාධ්‍ය වේදින්ද මේ කාරණාව අපේ ජනතාවට තේරුම් කරලා නැහැ මාධ්‍ය. කාරණා දෙකක් ඉෂ්ට කරන්න ඕන. එකක් අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය economic reforms. economic reforms කියන්නේ අපේ රටේ වියදම ආදායමට වඩා තුන් ගුණයක්. එතකොට කොහොමද මේ වියදම පියවන්නේ? ඒකට අපි සැලැස්මක් දෙන්න ඕන. මේ එක කාරණාවක් පමණයි. මේ වගේ කාරණා හතක් අටක් තියෙනවා. අනිත් එක දේශපාලන ප්‍රතිසංස්කරණය. දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවද කියලා තපෙන් අහනවා. ඒව අපි ඉදිරිපත් කළා. ඉතින් කොච්චර ණය එල්ලුවා ඉදිරියට අපේ රට ගොඩ ගන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණය, ඒ වගේම අපේ රට ගොඩ ගන්න අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණය, ඒවත් ජාත්‍යන්තරයෙන් ලබා දෙනකම් අපිට ආධාරම් වෙන්නේ